අයිබෝවන් ඔෙක්වනේ ස්වාදෙන් රුපනි රාත්‍රී දහය ප්‍රධාන සිංහල ප්‍රත්තිකාශයක් සමගින්. මම ශ්‍රීහානනායසිත. මම වෙනු රිගිනලියමලින් මවදානය ප්‍රධානි ප්‍රවතයේ සිරස් තලවෙත. සැපතැම්බර් අවසන් වන විට තිහෙට වැඩි සැමට කොරෝණ එන්නත ජනපති ජාතියට සාතික වෙයි. හඟපු වී එළියට දාන්න බීමමෝල් හිමියන්ට රජයෙන් අවසන් අවස්ථාවත්දෙයි. රටම හනවා බුදවත්වයන් තැයින් සමුගනි. මියයාමි ගොඩනැගිලි අනතුරෙන් හතර දෙනෙකු මියගොස් එකසිය පණහක් අතුරුදන්. ලබන සැත්තැම්බර් මාසය අවසන් වන විට මෙරට මිලියන දහ තුනක ජනතාවකට කොරනාවට එරයි එන්නත ලබාදීමට හැකිවන බව ජනාධීපති ගෝටාාවේ රාජ පක්ෂමතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කලා. මේ අතර වයිස අෞුදුත් එහෙට වැනි සිරදධනාටම මෙම කාේ තුළේ එන්නත ලබාදීමට හැකිවනු ඇති බවයි ජනාධපතු මත්තාවතුරටත් ප්‍රකාශ කළේ. අපේ රට පමණක් නොවයි. දියුණු නොදියුණු සෑම රටකම. මේ අමස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කෝවිද්ධානමය ගෝලියව සංගතයයි. මුල්කාලයේ බරපතල් ලෙස කොරෝණාවලින් පීඩාවිදී දියුණු රටවල්. මේ වනවිට අවධානම බොහෝ දුරට පාලනයකොට තිබෙන්නේ. ජනතාවගෙන් බහුතරයක් එන්නත් කරණය කළ නිසයි. ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට මම විශේෂ උනන්දුුවක් ගත්තා. චීනය ඉන්දයා වැනි රටවල, රාජනායකන්ටමම අෞද්ගලිකව කතා කලා. ඒ වගේම ලිපි මගින් ඉල්ලීම් කලාා. මේ සියලු උත්සාහයන් දැරුවේ මට අපේ රටේ සියලුම ජනතාව එන්නත්ේ. කරණය කිරීමට අවශ්‍යව නිසයි. දැනට රටේ සෑම පලාතකම එන්නත් කරණය සාර්ථකව සිදුවමින් පවතින. සමස්ත ජනගහනෙන් මිලියන තුනකට දැනටමත් එන්නත් ලබාදී අවසා මේ වසරේ සැත්තැම්බර් මාසය අවසන් වන විට අපට මිියන දහතුනක ජනතාවක් එන්නත් කරණය කරන්නට පුළුව.ඒ අනුව වයස අවුරුදු තිහට වැඩි සියලු දෙනාමවාගේ අපට මේ කාලය තුන එන්නත් කරණය කරන්නට රාවලට ට වසාදැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරනව සිටි ජනතාවට රුපියල් පන්දාහක් දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රෘපියල් බිලියන තිහයක් පමණ වැෑ කරනවා PCR. ඇටිජන් පරීක්ෂණ කරන්නටත් හඳුනාගත් ආසාධිතයන්ට ප්‍රතිකාර කරන්නටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන රාශයක් අලුතිම් පිහිටවීමටත් රජය අමතර වියදම් දරාතිබෙන. රජයමගින් නඩත්තු කරුම් ලබන නිරෝදායන මධ්‍යස්ථානවල වියදමට අමතරව. තමන්ගේම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා. රුපියල් දහදාහක සහන මල්ලක් ලබා දෙෙන. කොරෝණා අර්බුදය පටන්ගත්දා සිට මේ වනතුරූ. රුපියල් බිලියන දෙසිිය හැටකට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වයදම් කොට තිබෙනවා. කොරුණා වසංගතය නිසා ඇති වූ අසීරු තත්්තේ අයටතේ පවා. රජය කිසිම විට මිලියන එකයි දසම හතරකට වැඩි. රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කළේ නැහැ. අපේ විදේශ විනිමය ආදායම් අඩුනාට රජය විසෙන්. පිටරට මූල්ලය ආයතනවලට ගෙවියහුතු නයවාරික ගෙවීම පැහැරැහැරියේ නැ. මේ අතර රසායිනික පොහොර ගෙන්වීම නතර කිරීම හා ඉදිරි සංවර්ධන වැඩපිවල සම්බන්ධෙන්ද ජනාධිපතුමා මෙහිදී අදහස් පල කළා රසානික පොහොර භාවිතයෙන් නිවත්ව ට කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට පොරොන්දුව මේ රටේ හැට නම ලක්‍ෂයක් ජනතාව අනුමත කලා. ඒ නිසා සෞභහක්ගේ දක්ම ප්‍රතිපත්්‍ය ප්‍රකාශණය සඳහන් වූ. එම පොරොන්දුව ඉටු කිරීමට මම බැනී සිටිනවා. පිටරටින් රසායිනික පොහොර ගෙන්වීමන අතර කිවීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර කන්නේය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරට්ට ගෙන්වා තිබුණ මේමන විටත් වගාබිම් හෙක්ටයාර මලියන එකහා මාර්කට අවශ්‍ය. ලක්ෂ තුනක් බෙදාාදී අවසා ඉදිරී වසර හතර තුළ නිවාස ලක්ෂ තුනක් රජයේ විසින් හා රාජ්‍යහා පෞද්ගලිකංචාන් ඒ අබාද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හර හා ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා රැකයා විරහිත උපයිධරී තරුණ තරවයන්ට රැකයා ලබාදීම මැතිවරණ සමේ අපෙන් කළ ප්‍රධානඉල්ලීම. ඒය අනු රජය පත්ව ව වහම ඒ අවස්ථාවේ රැකියයා විරහිතව සිටි උපාධිධාරීන් හැට පන්දහසකට රජ රැකයා ලබාදීමට. රටපුරා ක්‍රීඩාංගන දදාහකට වඩා ඉදි වෙනවා. ග්‍රාමී රෝහල් ප්‍රති සංස්කරණය වෙනවා. සියක් නගර වැඩ සතහනේ යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ නග්‍ර සියක සංවර්ධන කටයුතු මේ වසරේ අවසන් වෙන. මා ජනාධිපතිවරණට ඉදිරිපත්තු අවස්ථාවේ මට සහයෝගේය දුන් බොහෝ දෙන. මගේ නිල්ලුවේ. රට පෙරදරිකරගත් නායකත්වයා. අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කළේ නැ නොත් ම බලටාවට පසු සමහර දෙෙනකු. පුද්ගලික ඉල්ලීම් ඉටු නූනායකයා රජය සමගමනනාාපී සිටිනව ඕන් ඩැන්් රජය විවේශය කරන. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනු. නමුොත් මට අවශ්‍ය කිහිප දෙෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දූ ආකාරයට සෞභාගගේ දැක්ම ක්‍රියාත්මත් කිරීමටයි. මම යදාමෙන් අදත් ඔබට නායිකක්ත්ය දෙන්නට සූදාන ඔබ සෑමට මම සුභ පාර්ථනා කරනවා.. ස්වලකාේ එන්නත් මිලදීගැනීමේ ප්‍රසම්පාතින ක්‍රියාවලියයට ලෝක බැක්වේ අලුමති හිමියුණා. මෙ අතර ලබන මස සිට සැප්තැ පර මාසය දක්වා කාලි තුළ එන්නත් මිලීනදා හත්තකට අධික සංඛාවක් දෙවින්ට ලැබීම නේමි බව කොවි් මර්න ශේෂක කම්ට ැස් ීමේ ලිබනා. මර්ත ේ ස ජනතිපති ට රජ පක්ෂමතිතුමගේ ප්‍රහනත්වෙන් ජනනාතිපති කාර ෑලේදේ. එන්න ිලදී ගැනීම විනිවිධභාව හා ක්‍රමවත්බාව හේතුවෙන්. දකුණුවාසය රටවල සිස අයතන හස ීමේද රාජ ද නිතිග සන්ස්ථාව දිර ත ලෙස ලක බැංකුව හඳුුව කි ැයි. එම සංස්ථාව සහපති විශේෂද වයිද ප්‍රසන්න ගුණස නමහතාම හිදී පැසවා. එස සහාලබදන පිියමක් ලෙස එන්නත් මිලදි ගැනීමේදී ලක බැංකු වෙබඩවිියහරහා ෙවිම් සිදුකිරීම අවස්ථාව ශ්‍රීලංකාවට හිමි වන බවයි එමහතා වැඩිරටත්මහිදී පවසුවේ ජපුුණවාසියාවේ තියන ආත ලින් රාජ ො ැක් ද ක්ම ක දැ ම ො පේම <no liebe glass> ො ස <acceso> ේ යි ක් ීම. කම්පනිස්වල්ට පය කරන අපිත් සධයක්ක අති යන්න ඔන්න ගොල මනෙජ්බට ලාග ඒක ලොක ඇචීමටය මහිෙදක හලක හැමතන බසයි්ව යන අපේ යත ඒක තර ගත්තයි. ලබන ල ට සැත්තනැබ ක්වා යි ර්ම් නවක් ොට්න ඇතුල එන්න මිියන දහතකට අධක ප්‍රමාණයක් ලැබීමට නියමතව තිබෙනවා. එේනත් රට පුරා වැඩ පිරිසකට කෙටිකාලයක්තුර ලබාදීමට කඩිනම් වැඩ පිරිිවෙලක්ැසීමේ අවශ්‍යතාවය ජනාතිපතිතුමා වදහරනිය කලා. ලබදීමම හදුරගත් රෝහල් මගින් සිදුකිරිම සඳහාූ. සෞක සේවා දයක්ක්ෂ ජනල්වලයාට ලබාතින බව රජය වද ලදහරන්ගේ සංකම සභහපති විශෂ්න වද. அ ුද්පාතිනයමහතාමහිදී පවසවා.දවසේ වැඩිකාලයක් තුළම රෝහල් වලින් என்னත් ලබාකිනීමට මෙමින් නිට ලැබෙන බව එමහතාපෙන් වාදුා. මැතිමතිතුවරන් රසක්මසාක වක් ට. ඉදිරි සති අටත් දහයත් අතර කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිට් ප්‍රබේදය ඩෙල්ටා විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති නම් මෙය ඉතා බරපතල තත්ත්වයක් වන බවයි සෞඛ්‍යංශ නම් කියන්නේ ඔශ්‍රයහන මෙ අතර අධදිනය කොරුුණා ආසාධතියන්නේෙ එක් දහස් සටසය හැත්තේ හය දෙනෙකු හඳනාගත් අතර සාකසේවා අදිස් ජනල්පරයා ඊ අහුරු කළ අදතින වාර්තා කළ මරණ සක්‍යාව හතලිස් අටක්. අද වඩවිට මෙරටින් හඳුනා ගත් සමස්ත කරුුණා ආසාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ හතලෙස් නබදහස් නමසේ විසිහයක්. මෙමනවිට ප්‍රතිකාල් ලබමින් සින රෝකින් සංඛ්‍යාව තිස්ත දහස් හය හතලස් හතරක්. අද තිනේ දහස අටසියහතලිස් තුන්දෙකු සේ ලැපීමත් සමගින් සවල් ලැබූ සමස්ත රෝකින් සංඛ්‍යාව දෙලක්ෂ දාහතර දහස් හයිසිය හටාටක්. අද දින වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්බරයා ඒ එතහවරු කළ කොවිඩ් මරණං්‍යාව හතලෙස් සටක්. කාන්ට අාවන් විසි දෙදෙනෙකු සහ, පිරිමි පුද්ගලින් විසිහයිදිෙනකු ඊට ඇතුළත්. වයිස අවුරුදු තිහත් පනස්නවයක් අතර, එකලොස් දෙනෙකු ියකොස් තිබන අතර, වයිස අවුරුදු හැටට සහ ඊට වැඩි මරණැති සතක් සිදුවතිබෙනවා. එයනුව මෙරට සමස්ත කොරුණා මරණ සංඛ්‍යාව දෙදහස් අටසිය හැට දෙකක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. මෙ අතර අප ආරක්ෂානෝනොහොත් රටේ ප්‍රධානතම වෛරස් ප්‍රබේදය බවට, ඩෙල්ටා ප්‍රබේදය පත්වී හැකි බවට සෞඛ්‍යංශ අනතුර අග වට බව රජවමතින විශෂටන වද්‍ය සදශනී ප්‍රන්තුපුල්ලේ මහත්මිය පවසනවා ඇමන්ට වගකීම යුතු සෞඛ්‍යරක්ෂක ක්‍රමවේ හරපුරදුටි පිපැත්ව. විසබජ ෙදරට එන්නේනෑ ගෙදරට ආව නත්තන් ගෙදරන්නට ඒ අවධනමක් කියන්නේ නෑ මිනිසු මැරන්නේ නෑ හැමෝම හිතන මට හැදන්නේ අල්ලපෙදරක් කියෙන විරහයදන්නේක මේ අවදානම පහවෙලා නැ. ොහම වගකීම තුව ද. කාලේ ගත කරන්න මාත්‍රා දෙකම එන්නත් ලබාගත්තත් මාස්සික පලදින්න විශේෂෙන්ම මහාචාරය නීඩිකා මලවගේ මැතිනිය මේ වෛරස් පිළිබඳව විශේෂ පරීක්ෂණ කරන එතුමිය අනතුරු අඟල තින තව සසති අටක් දහයක් යනකොට සමාරුව අප ආරක්ෂානෝනොත් ආරක්ෂිත පියවරව නොගෙත්තොත් රටේ ප්‍රධානම වයිර ප්‍රබේද බට මේ ඩේටා ප්‍රබේදේ පත්වවෙන්න පුළුවන්ගක්‍රතිේන ස අපි කලින්ම් අනතුරු අගවන රටේ මහජනතාවට තමුන් ආරක්ෂාවෙන්. ෝල් හිමියන්ට හා සහල් සැපිම්කරුවන්ට නොසඟවා වීතග සහ සහල් වෙල්දපොල්ට නිකුත් කිරීමට තවත් එක් අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිසමා තීරණය කර ඇති බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධන මහත්මය පවසනවා එසේ කරන්නේ නම් වී ඇටයක්වත් ආනෑනය කරන්නේ නැති බවයි අමාත්‍යවරයාමහිදී අවධහරණය කළේ වෙනදට වේ ගොවිියට තමන්ගගේ නිෂ්පාදනයට ිලක් ලබාගන්න බැරිකම දැන්දැම් වෙන්නේ සාතික මිලටත් වඩ වැඩිමිලත් තරංකාරීව ලබාගෙන පරිබෝක්්‍යාව තාම නරක්කලෙස ගසා කෑම සඳහා. අධික මිනකට බාණ්ඩ අලි කරනු. තත්වේ පිළිබඳ අතිකරු ජනාතිපත්තුමත් හැබිට මල්ලේ අමාත්‍යවරු ජීනවියදන් කමිටුවත් දිගිින්දිගකටම සාකච්තා කරලා. ජනාධිපත්තුමා විසිං නීම කළ මේ සහල් හා වී තොග තියන ප්‍රමාණය නිශ්චිත වසන්ෙන් පරිබොක් ටයුතු පිළිබඳ අධිකාරගයට දින හතක් ඇතුරත් ැනන්ද යතු කියලා ඒ ගැසන් නිවේදනයට අනුහ මේ වන විට සහල් මෝල් අසු හතරක්. සතුව පවතින හල් හොගේ ලෙස දක්ොල තියෙන්නේ මටෙක්ටොන් පඳස්තතිස් හතරයි. සහන්මෝල් අනු හයක් වීමට්‍රෙක්රොන් දෙලක්ෂ තිස්්දක් තියන බව දන්නවල තියෙන. ඔවුන් එලිදරව්ු කල්ලා තියෙන තොරතුරු සත්්‍යේ නම් තව මහසකට පබනයි හල් සහබී ප්‍රමාණවත්. තිම් මේ තියෙනවා කියන ඕන තර හැබැයි ඒවා පරිබොක් කටයුතු අධිකාරයේ විදිවිාන වලට අනු ලියාපදිංචි කරන්නෙත් නෑ එමනම් මේ ොගගේ එලියටෙන්නෙ නැත්ත. සාතිකමිලට පරිබොක්්‍යයට උපරිම් මිලට බණ්ඩ ලබාගන්නාත් බැරිනම් රජය තීරණය කලාමටිට්‍රෝන් ලක්ෂයක් ආනායිනය කරන්න. කිසිදු සැකයකින් තොරව මේ මිලගඩාන් වලට වඩ අඩුමිනට ආනයනය කරලා. එය මේ උපරරිම සිල්ලර් මලිය අඇතිය අලි කරන්න පුළුවන්කම හොඳටම තිබෙනවා. ඒ සඳහාවශ්‍යය සියලූම ලියකීවිලි සකස් කරලා අද දින ප්‍රසිද්ධ තරග කාරී ටෙන්ඩර් කැඩවීම කරලාති ඇතිකරු ජධිපත්තුමා මුණ ගැසු දවල්ුවරු තු මටකිව බව එක අවස්ථාවක් දෙන්න මේ වී මෝල් හිමියන්ට සහසාහල් සැපියුම් කරුවන්ට ඔවුන් සතුවතියන වී තොකහාසාහල් කිසිවත් සඟවන් නැතුව. ජූඩි මාසය නිම වෙනතෙක් උපරීමම සිල්ලර මිලට බහන්ඩ වෙළඳපොල්ට නිකුත්ර. ජූඩි මාසය නිමවෙනතෙ කැකුළු රුපියල් අනු තුොනටත් නාඩු රුපියල් අනු හයටත් සම්බ රූපියල් අනු හටටත් වෙළඳපොලේ අලි කොළොත් කිසිදු හිංගේකින් තොරව හල් ඇටක්වත් අප යානා අයිනය කරන්න. රජයේ සහක් ගොවීන් අහස්ථාවට පත්කිරීමේ අරමුණින් සැඟවූ බව කියන සහන්න පොහර බිරිි දහස්සකට අධික ප්‍රමාණයක් පාරිපෝක සේවා අධිකාරංගල හරින් ස්යාගෙන තිබෙනවා. මාතලේ හෙට්ටිපොල මාර්ක ප්‍රදේශයේ ව්‍යාපාරකයකු මෙම පොහොර තොගේ සංගව ඇති බවයි හෙිවුුණේ හැවට මත් වැඩි නිිලට කිය කියනකොට? අදාලාල පොහර මිටි එම අවස්ථාවේම රජය අනුමත මිලවන රුපියල් එක්දහස් පන්සයේ මිකට අලවි කරන ලෙස පාරිභෝගික සේ වාධිකාරය නිල්ධහරන් අදාලා ව්‍යාරිකයාට උප දෙෙස් දුන්නා. න තර ල ගඩා කරලා තිබේ වැඩිිගන්රටික එෙනට එක ගාන ල. හැම එම ගමේ ය අපිට උදයසන කිව මේ මෙතෙවුත් වැඩිමිට මලදීගත් අයයි පිට එක ෝයිස්කටහෙම දුන්නේ. ඇස්න්සියන තුන් හ එහම චෝදනාවකට තමයි ආවේ නමු අපි ඇවිල්ල පරිීක්ෂාවක් කරා ඉන් පස්සට විගිනීම ප්‍රතික්ෂේප කරා අදදවියක් නෑ කියල ඉ පස එතම මනිකුත් කිරීම බලතල පාවිච්ච කරල සිදක කෙේ තත් ප්‍රේශයේ ගොවී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකින් පොහොර මිලද ැනීම සහ පෙ ගැසි සිට්න අුරුද දැක ග හැකිවුණා. මෙ අතර කාබනිික වගව ප්‍රචලිත කිරීමේදී. මෙට ආක්‍රමණික ශාකව ශිෂන් කිහිපයක් යොදාගනිමින් සයට සියක්ම පරිසර හිතකාමී වල්නාශකයක් හා පලිබුදුනාශකයක් නිෂ්පාධනය කිරීමේ පර්ේෂණයක් ද සිදු කරමින් පතිනවා. කොම්පෝස් පොහො නි්පාදනය සඳහා කරධයාන කසලාංගනේද විදාගැති බෙනවා. පලාත්පාලන ආයතන හතකින් ගෙනන අමුද්‍රව්වය මෙමස්ථානයටේ කැස්සවනවා ඒ යොදාගනිමින් මස්සකට කොපෝස් පොහර මෙටෙක්ටොන් දහසක් නිදීම අරමුණයි. ටක්ට එක අසුවක් දෙසියක් පමණ දිනකට වෙංකල දිනපදව්ය කරධාන ව්‍යාපෘතිවෙත ලැබෙන. ඒ ලැබෙන දිනපදවෙලින් අපි කම්පෝස් නිශ්ාන මයි කරන්න අපි ඒ කාබනික පෝරය වගවට හඳුන්වාදීම තුළ අපිට යම්කිසි කාලයකද අ පස සාරවත් බව නැවත ඇති කරන්න පුලළ මොකද අපි දන්න අප පරම්පරික් ෘෂිකරම තුළ සසායිය පොර විාවයක් සිද නැ කොලාපිය ගොවිජනසවා අධ්‍යස්ථනයේ මැදිහත්වීමෙන්ද කොපොස් පෝර නි්ාන කිරීම ව්‍යාපතියක් ඒ ආරම්භ වුණක්. වෙතලන කසල දිරූ ශාකපත්‍ර ආදිය ඒ සඳහයුදා ගැති වෙනවාඒ දීග කාලීනව පස සංරක්ෂණය වවා පසේ පාසු වයන දුන්ට දියුණු වෙනවා ඒකන්න්න මේ දීග කාලීනව ඉදිරියටට පත් නන්න පුළුවන් හොඳද වැටහනක් කාාමනික පෝර භාවිතෙන් හොඳදස්සන්න ගන්න පුළුවන්. මෙ තර කාබනික පොහර පමක් භාවිතකර සාර්ථකලෙස වගා කරන කොමඩු වගාබිමක් පිළිබඳ තුරතුරු මනම් පිටි ප්‍රදේශය අපට ර්තාවනවා. වසරට ිලග්‍රම් දෙසියත් තුන්සියත් අතර කොමඩු අස්ත්වන්නක් තම ගෝවිබමෙන් එෙලාගන්නා බවයි මෙම ගොවි මහතා පවසන්නේ. මහත කොහොද පහර භාවිතාව. පහර භාවිතාව කියන්නේ මහත අපි වේසිම යුරියයා මට පෝර කිසි දෙයක් මේකට උදල් නෑ. අපි ඉසලම් අපි දැම කාබණ පොරතාව යෙදීමකට. ප්‍රතිභාපූර්ණ ප්‍රවීන නර්ථනාචාරයයක් කුලසිරි බුදධවත්වයන් අද දැෑන් සම්ගත්තා මෙයන විට හැත්තෑ එක් වන වී පස, කුලසිරි බුද්ධවත්ත මහතාගින් එදා මිදාතුර ශ්‍රලාාංකේ නර්ථන ශ්‍රේෂත්‍රයට සිද වූ මෙහවරයි මහත්. උඩලට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙන්ම අති විශිෂ්ට දස්කම් දැක් වූ කුලසිරි බුද්ධවත්වයන් එවැනිම වූ ගෝල පරම්පරාවක් බිහිකිරීමටද ප්‍රමුඛ දායකත්වයක් සැපයවා. ගල්කිස්ස කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහය ආගමිකවතාවත්වලින් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් ගල්කිස් ආදාහනාගාරයවිට රැගෙනයනු ලැබවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා සහ විපක්ෂනායක සරිිත් ප්‍රමදාස මහතා බුද්ධවත්්‍යයන් වෙනුවෙන්ඒවාතිබූ ශෝක පනිිවිඩ මෙහිදීදිරිපත් කැරුණා. සෞඛයේ නීතිරීතිවලට අනුගතවෙමින් කලාකරුවන් පවුලේ ඥාතිී නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ස්වන්ත්‍රිය ගෙනියාවයක් සහ ජීවුන්ට හතක් සමඟ සැක්කරුවන් හතරදිනකෝ අතරංගෝට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිස් වස මේ මාලිා ගොඩල් වැලිවිට මහදිනිය ආදී ප්‍රදශවල ගෙවල්බිදුම් රැසකට මෙම සැකරුවන් සහඳ බවයි පොලිසිය පසන්නේ සුරගන්නාල විදුල උපරන ඇතුළ හන්ඩ රැක්ද සකරුවන් සමග අතඩංගොට ගෙනතිබෙනවා. වස්නාහිර පලාා හර ේෂ්ඨනියෝජ පොලිස්පති දේශබන්ඳ තිෙන්නකොන් මහගේ උපදෙස් මතු මුල්ලේරියාව පොලිසිය මේ පිබඳ වැඩිදුර පරීක්ෂ සිදුකරනවා. අතර බෙලියත්ත නාකුළුගමුව ගලගම ප්‍රදේශයේ පාලු නිවසක් පිටුස වලදමා තිබූටී පනස්සයි ගිියාවයක් විශේෂකාය බලකාය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ජීවඋන්ඩ දහත්තුනක් සහ පතුරුම් ගැ එකක්ද අතරගුවට ගත්මබයි විශේෂකාරය බලකායි පවසන්නේ මඩ කලපු චෙන් කළ අඩි කළුපාලමෙන් යදහමුදා ට්‍රක් රථයක් පෙරලි සිදුව අනුතුරකින් හමුදාසාමාජකින් දෙදෙනකු මියගොස් තවත් හතර්ධනකු තුවල් ලැබවා. ම අනතුරට මුහුණ පැඇත්තේ වාකරේ ජද හමුදා කාන්ඳුරට අනයුක්තව රාජචකාරිකල සැබලුන් පිරිසකයි. අනතුරට හේතුවම මෙතෙක්හෙි වනහ. අනතුරෙන් අසාද තත්වට පත් සෙබලුන් සිවත මඩක කලපු ික්ෂන් රහලට ඇතුළලත් කර සිටිනවා එරවුරු පොලිසි හ ජදහමුදාව මේ පිළිබඳ පරීක්ෂණ පත්වනවා. මේ සමගින් ස්වධන් රපාණ රත්්‍රී දාහය ප්‍රධනසිංහල ප්‍රතිකාශය නිමාට පත්වනවා. දැන් ඔබට මේ පරම විශේෂන්ගේ සමගෙන් එක්විය හැකේ.ඔබට සුාප්‍රිය අයි පවන්. සිරගතවෙලාන්න ඕනෑම කෙනෙකුගේ ඒකා අයින ප්‍රාර්ථනයක් තියෙනවා. ඒ තමයි හිරගෙදරින් එලියට යන්න කොහොම කියලා හිතන එක. අපේ හිරගෙදර ඉස්සරහම ලොකු අකුරෙන් ගහල තියෙනවා සිරකරුවෝත් මනුෂ්‍යෝය කියලා ඇත්ත සිරකරුවෝ විතරක් නෙවෙයි අප ඔක්කම මනුෂ්‍යයෝ වැරදි කරන්නේත් වැරදි වෙන්නෙත් නොපෙනෙන දෙවිවරුන්ගින් නෙවෙයි පෙන මනුෂ්‍යයන්ගෙන්. වැරදකිරීම මනුෂ්‍යගතයක්, සමාවදීම දේවගතයක් කියනට වැඩිය, සමාවදීම නිසි ක්‍රමවේදයකට නීති්‍යනු කොළ විසිද්ධ කරන්න පුරුවන්දයා. අපේ රටේ ව්‍යවස්ථාව හැටියට විධායක ජනාධිපතිවරයාට. රකරුවෙකුට නිදහසදීමට බලයක් ලැබිලා තිෙනවා. හැබැයි එහමතිබුණ කියලා හිතුුණු හිතුණු විදිට ඒ බලේ පවිච්ච කරන්නත් බෑ. ඒකට ලොකු ක්‍රමවේදයකුත් තියෙනවා, තනියෙන් ගන්න ීරණයකුත් නෙවෙයි. රටේ නීතිපතිවරයාගෙනුත් නිර්දේශ අත්‍යවශ්‍යමයි. තවත් නීත්‍රීති කාරණනා ගරනාවක්ම තියෙනවා. අපි අද මේ ජනාධිපතිතුමා ලබල දුන්න පොදසමාවක් ගැ කතා කරන්නේ යන්නේ. ලංකාවෙ සිද්ධවෙච්ච එකම එකසිදුවීම ඊයේ සිද්ධ වනා කියන. ඒ වගේම බු කියිය කළබන්න හදන උන්දලාට මතක් කරල දෙ නත් එක්කයි. එක්දාස් නවසය හැත්තයාටේදී ජයාර් ජයවර්ධන මහත්යා මේ රටේ පලවෙනි විධායක ජනාධිපතිවරයා වෙච්ච දසින්දලා. මේ වෙනකල් පොදු සමාවල ැබිච්ච අය බොහොම ගඩනක්කින්නවා. ගෝනවල සුනිල්ලත් ඒ අත්‍ර හිටිය තමයි. පහුගේිය යහපාලන වකවානුව කාලේ ජනාධිපතිය මෛත්‍රී පාල සිරිසේන මහත්ත්‍යත් පොදු සමාවක් දුන්නා. ඒ අමානුෂික විදියට රුණයක් හතනය කරපු රෝයල් පාක් ගාතකයාට. හැබැයි ඒ හැම දෙයක්ම ඒ ෝදවිියත් කරන්න ඇත්තේ නේීති්‍යානු කුර විදිහටම වෙන්න ඇති. ඊයේ දුමින්ද සිල්වටත් ලැබුණේ අන්න ඒවාගේ පොදු සමාවක් තමයි. ඒකත් නීති්‍යානු කෝම සිද්ධවෙච්ච විදිිය ජනාධපති නීතිකඥ යූවාර්ද සිල්ුවව මහත්්‍යයා අපේ ප්‍රෝෘතිවලින් අද හොඳට පැහැදිලි කරලා දුන්නා හැබයි දුමින්ද සිල්වටදුන්න සමාවගෙන කතා කරන බොහෝදනකොට අමතක වෙච්ච සිද්ධයක් තියෙනවා. මොකද ඊයේ අනු තුන් දෙනකොට පොදු සමාවහම්බුවෙන කොට ගොල්ල එක්ක හිටිය දාසේ දෙනෙක් විශේෂිතම කට්ටියා. රටෙන් කොටසක් කිල්ල සටන් කරලා ත්‍රස්ථවාදීන් විදිහයට ජීවිතය ගත කරලා අවුරදු ගානක් හිරගෙදර හිරවෙලා හිටපු කට්ටියා. කොටින්ම කියනවා නම් LTVE ත්‍රස්තයන් අන්න ඒ වගේ ගාතකයන් දාසේ දෙනකුටත් ගනාධතුමාගේ සමාව ය හම්බ වනා. නිකම නිකම් විදිත් නෙවෙයි ඒ සමාව දුන්නෙත් ඒ උන්දලා ගැන හොඳට හොයලබල්ලා නීතියෙන් කරන්න ඕන කටය තුටිකත් කරලා හිරගෙවල් ඇතුළෙදම පුනරුත්තාාපනයක් කරලා තමයි. සමාජගතකලි. මේකට තරුණ ඇමති නාමල් රාජපක්ෂ මහත්‍යයත් ගොඩක් මහන්සි වුනා. ඒ ප්‍රතිඵලේ තමයි ඒය උදා වනේ. හැබැයි දුමින්ද ගැන කතා කරන ගොඩක් අය. මේ කරපුදේ ගැන කතා කරන්නවත් නෑ. ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිනියකිවවෙ, LEයේ දහසේ දෙනා නිදහස්කරපු එක ඉතාම හොඳ දෙයක්. හැබැයි, දුමින්ද නිදහස්කරපුයක වැදි දෙයක් කියලා. මොන මිම්මං මොන විදියට මනිනවද කියලා අපිට නම් හිතාගන්නවත් බේ. ඒ උන්දලා හිරකාරයන්ට දෙන සමාව? අපිට වැඩිය ගොඩක් වෙනස් මොකද ඒගොල්ලෝ හිරකාරයන්ව ජීවිතෙන්ම නිදහස් කරනවා අපි හිරකාරයන්ට ජීවිතදානය දෙෙනවා ඇත්ත LTE ත්‍රත්තයන් මේ රටට අපේ මිනිස්සුන්ට මහා විනාශයක් කලාා ඒ අපේ පිළිගන්නවා හැබැයි කාගේ හෝ කීමකට කාගේ හෝ උසිගැන්වීමකට අනුන්ගේ ඥායපත්ත්‍රේකට ඒඋොන් දෙලත්නටම නැටල්ල. වෙල්ලමුල්ලි වයික්කාල් නන්ති ගඩාල් කලපුයිෙන් කෙලවරුණට පස්සෙ තමයි ඒ උන්දලාටත් තේරෙන්න්න ඇත්ති. අපි නට පුතොවිලින් අපිත් නැතිවුණා රටත් නැතිවුනාා කියලා. හැබැයි ඒ උදවියත් මනිශ්‍යයෝයි? ඒ අපේ ම මිනිස්සු. වැරදිකාරයෙක් තමන්ගේ වැරද්ද තේරුම් රගෙන ජීවිතය හරිගස්සගන්නඩ පුළුවන්කම ලැබෙනවානම්. ඒ අයට හිමිවෙන්නම ඕනදේ සමාවනමීද. ඒනිසා තමයි ජනාධිපතිතුමා හොඳට හොයලබල්ලා. දිය යුතු අයට නීතියනු කුල විදිට පොදු සමාවක් ලබලදුන්නේ. නොමග ගිය අය සුමඟට ඇවිල්ලා රටටත් රටේ අනාගතේයටත් යහපතක් කරනවානම්. ඒ කොච්චර හොඳ දෙයක්ද. අන්න එතකොට අරගත්ත තීරණය කොච්චර වැදගත් දෙයක්ද. ඒක නිසා දැන්ම කල බල වෙන්නේ පා! කාලයට ඉඩ දෙන්න. එතකොට තේරෙයි පොදු සමාවි තියන වැදගත්කම කොච්චරද කියලා. විපරම පිටපත සුධර්මන් රදලියගොරග.